නැතිද මේ මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන් පහුගිය ටිකේ එක දිගට ඇක්සිඩන්ට් වුණා මේ ඇක්සිඩන්ට් මම ටීවී වල නිවුස් වල නිතරම දැක්කා ගත්ත ගමන් මම දකින එක දේ තමයි මේ රියදුරු සමහර වෙලාවට අපිට හිතෙනවා මම බැලූ බැල්මටම මේ රියදුරාගෙන් වැරද්දක් වෙලා නැහැ හැබැයි එයාවත් අත්අඩංගුවට ගන්නවා නමුත් වැරද්දක් වුණා කියලා හිතන එක නත් හිටියනම් ජීවත් වෙලා හිටියනම් එයාවත් අත්අඩංගුවට ගන්නවා මුකද්ද මේ අත්අඩංගුවට ගැනීම මොන හරි රියනතුරක් සිද්ධ වුණාම එහෙම අයිතියක් තියනවද එහෙම කළ යුතුමද මොකද්ද මේ ක්‍රම? ඔව්. ඇත්තටම සමීර දැන් ඔබ කියන කතන්දරේ හරි. මොකද හේතුව සමහරලාට හිතෙන්න පුළුවන් අත්අඩංගුවට ගත්තට ඇත්තටම ඔහු නෙමෙයි වරදකරු වෙන්නේ අවසානයේ. ඔව් ඇත්ත. හැබැයි ඒක තීරණය වෙන්නේ නඩුවේ අවසානයේ. හා. හරි. දැන් එතකොට එහෙමනම් ඇයි මේ අනතුරක් වෙච්ච ගමම්ම රියදුරුව බොහෝ වෙලාවට ඇයි අත්අඩංගුවට ගන්න? මොකක් හරි හේතුවක් තියෙන්නට ඕන. එතකොට දැන් මෙතනදී බොහොම වැදගත් කාරණයක් තියෙන. අපි මේක කොටස් දෙකක් යටතේ අපි විග්‍රහ කරගෙන කතා කරමු. මොකද හේතුව රිය අනතුරක් කියන වචනේත් වැදගත්. ඒ වගේම තමයි රිය අනතුරකට රියදුරුව ඇයි අත්අඩංගුවට ගන්න කියන කාරණාවත් වැදගත්. ඔව්. දැන් මෙතනදී අපි අනතුරක් ගත්තට පස්සේ විශේෂයෙන්ම සිවිල් වගකීමකුයි අපරාධ වගකීමකුයි කියන දෙකක් තියෙනවා. එතකොට මේක අපි කතා කරන්නේ අපරාධ වගකීමක් යටතේ. දැන් රිය අනතුරක් කියන්නේ මොකක්ද කියන එක විශේෂයෙන්ම මෝටර් ප්‍රවාහන පනත 240 වන වගන්තියට අර්ථ නිරූපණයක් තියෙනවා. හැබැයි ඒක නෙමෙයි ගැටලු. දැන් රිය අනතුරක් වුණාම සිද්ධ වෙන්නේ මොකක්ද? එක්ක ශාරීරික හානියක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් දේපල හානියක් වෙන්න පුළුවන් අවසානයේ එහෙම නැත්නම් ජීවිත හානියක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට එහෙම දෙයක් සිද්ධ වෙන්නේ කුමන කාරණයක් මතද? එක්ක මෝටර් ප්‍රවාහන පනත යටතේ සිදුවන වරදක්. ඒ කියන්නේ අපි හිතමු අන්තරාදායක විදිහට වාහනයක් දාවන අපරීක්ෂාකාරී රියදාවනයක් බීමත් රියදාවනයක් වෙන්න පුළුවන්. ඒ මත සමහර වෙලාවට දණ්ඩ නීති සංග්‍රහය යටතේ වෙන වරදක් වුණත් ස්ථාපනය වෙන්න පුළුවන්. තුවාල සුදු කිරීමක් වෙන්න පුළුවන් මරණයක් වෙන්න පුළුවන් සම්පූර්ණ පූර්ණ කාලීන අබලතාවයකට පත් කරන අපරාධ ස්වරූපයේ අධිකරණයක කාර්ය පටිපාටිය කොයි විදිහටද සමන්විත වෙන්නේ කියන එක බැලුවොත් එහෙම ඒක ගොඩනැගිලා තියෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව. ඒකට ඔබගේ ප්‍රශ්නේ ගත්තාම ඇයි රියදුරෙක්ව අනතුරක් වුණාම අත්අඩංගුවට ගන්නෙ? එහෙම වෙන්නේ බලපාන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒකට විශේෂයෙන්ම ගත්තොත් ඒ නඩු කටයුතු ආරම්භ වෙන්නේ 136 එක වගන්ති යටතේ. ඒකට ඒ යටතේ තමයි රියදුරුව අත්අඩංගුවට අරගෙන ඊට පස්සේ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු කටයුතු කරගෙන යන්නේ.